කොහමද අද මොකද මේ පැටසටහන බිම් මට්ටමේ ඉල්ලීම කොයි වගේද? ඒ කියන්නේ ඔබතුමාලාගේ බිම් මට්ටමේ ඉල්ලීම ඒ සම්බන්ධයෙන් යම් සිදුවීමක් ගැනීමේදී මම ඉගෙන සාකච්ඡා කරනවා. මේ රටේ බොරුව, ඒ කියන්නේ සම්පූර්ණ බොරුවෙන් වැඩ කරන මිනිහට හොරා කියලා වැඩ කරපු දේවල් වැරදියට දක්වලා ජන මනස විකෘති කරන තත්ත්වයක් ඇති කරලා තියෙනවා මේ රටේ. ඉතින් අපි පක්ෂයක් හැටියට අද විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරා. ඒක අපි නම් කරලා තියෙන්නේ ඉර හඳ සහ සත්‍ය වසන් කළ නොහැක කියන තේමාව යටතේ මේ රටේ ජනතාව දැනුවත් කරන ඇත්තට මේ රටේ මොකද්ද උනේ, මේ රටේ මොකද්ද ආර්ථිකයට ඇත්තටම ආර්ථිකයට හානි කළේ කවුද, මේ රට ඇත්තටම ගොඩ නැගපු නායකයෝ කවුද, මේ රටේ ජනතාවට ආදරය කරන මේ රට රැකගත් නායකයෝ කවුද, මේ රට විනාශ කරපු නායකයෝ කවුද කියන එක මේ රටේ ජනතාවට ඒ ඇත්ත සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක ආරම්භක අවස්ථාව අද අපි සම්පූර්ණ කරා. ගමට යන්න අපේ පාරවල් කපලා තියෙන මොකද අද ගම්වල තියෙන පාරවල් ඔක්කොම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ හදපු පාරවල් තියෙන්නේ. අලුතෙන් අපිට පාරවල් කපන්න ඕනේ නැහැ. අපේ කාලේ කපපු පාරවල් වල අපි ගිහිල්ලා ජනතාව දැනුවත් කිරීමක් තමයි කරන්නේ. ජනතාව අතර පහුගිය කාලේ ඔබ දැක්ක ආසන සම්මේලන පැවැත්තුවා. අපි දිගින් දිගටම ගමට ගියේ මොකද ගමට ගිහිල්ලා එළියට බැහැලුවත් ගමේ පාර හදලා තියෙන්නේ, ගමේ පාසල හදලා තියෙන්නේ, ගමේ පිට්ටනිය හදලා තියෙන්නේ, ගමේ ප්‍රජාශාලාව හදලා තියෙන්නේ, ගමේ සෞඛ්‍ය සහායකනේ හදලා තියෙන්නේ අපේ පක්ෂ නායකයෝ. ඒ වගේම නගරයට ඇවිල්ලා බැලුවත් නගරේ පාරවල් හදලා තියෙන්නේ, නගරේ ගොඩනැගිලි හදලා තියෙන්නේ, නගර සංවර්ධනය කරලා තියෙන්නේ අපේ නායකයෝ. ඒක නිසා අපිට ගමට යන්න ප්‍රශ්නකුත් නැහැ, නගරට යන්න ප්‍රශ්නකුත් නැහැ. අපි පක්ෂයක් හැටියට තාම තීන්දුවක් අරගෙන නැහැ අපේ අපේක්ෂකය සම්බන්ධයෙන්. ඒක හින්දා අපි ඉදිරියට අපි පක්ෂයක් හැටියට ඒ තීන්දුව ගත්තට පස්සේ පක්ෂයක් හැටියට තීන්දුව අරගෙන ජනතාවට ඒක ප්‍රකාශ කරනවා. ඉතින් අපි ඒක හදිස්සි වෙන්නේ නැහැ. මොකද අපි කැමති ඒ අර අඩුගානේ සජිත් ප්‍රේමදාස මහත්තයාටයි මේ ජනතා විමුක්ති පෙරමුණටයි මේ ජනාධිපති සිහිනයවත් දැක දැක ඉන්න තව පොඩි කාලයක් දෙන්න. මොකද යථාර්ථය වෙනස් කියන එක එතුමන්ලත් තේරුම් කරන්න අපි තව පොඩි කාලයක් දෙන්න. උඩනුකුඩන් செய்திகளை பெற்றுக்கொள்ள UTV இன் YouTube தளத்தை சப்ஸ்கிரைப் செய்து கொள்வதுடன் பெல் ஐகானை அழுத்தவும்.